Aviat în nuanțe, o adală pardi, avasără gana, caurut, vine, vine, mă, am antrenat, nu cărat, celul de natămă, sub dahava la cueva, chela prată, na cărămin, celul de nage, mă, adava toaletă, sisila, clebândă, mi avasta vedi, mama vinadi, decăchin, tunăchin, Yama prakasa karannai me sthanayata pæmini. Mā gæna kiyanna deyak næha, ithin mama āhambēn me sthanayata āva. Nāgānanda hamuduru tamai maga pennuve. Mata sivura perevve kæṭavala hamuduru upatissa හාමුදුරුව ගල් ඇවේ දෙවෙනි වතාවට සිවුර පෙරෙව්වේ. පොඩි කාලේ මහණ වෙන්න ලෑස්තුනේ අම්මයි තාත්තයි කිව්වා. එකම පුතයි ඉන්නේ. කොහමද මහණ වෙලා කියලා. මම ඉස්කෝලේ ගියා. පොඩි ඉස්කෝලේක ගියේ. ඒ ඉස්කෝලේ හොඳට ඉතින් ඉගෙනුවා. ඒකෙදි මම ලබපු අත්දැකීම තමයි එක මගේ රට දෙක මගේ සිංහල ජාතිය තුනට තමයි ආගම වැටුනේ පොඩි කාලෙම මම ආස වුණා මහාන වෙන්න වැයේනේ කාශ්‍යප වැවල ඉන්ද්‍රබාස හාමුදුරුවරු තමයි මට මග පෙන්වුවේ නමුත් අම්මයි තාත්තයි කිව්ව වචනේ හැටියට මහාන වෙන්න විද්‍යාවක් නැහැ එකම පුතා හින්දා කීකරුව හිටියා වයස 31දී විවාහ වුණා දකුණු පළාතේ ඉපදිලා බස්නාහිර පළාතෙන් බෝධිසත්ව පවුලකින් ඉතිමට කියන්න තියෙන්නේ ඒ අය නැති වෙලාද භාර්යාව සිටියත් දරු මල්ලන් හිටියත් අම්මලා තාත්තලා නැති වෙලා මට හරි දුකක් තියෙනවා මේ දහම එදා තිබුණනම් අපේ අම්මලා තාත්තලාටත් නිවන් සාක්ෂාත් කරගන්න තිබුණා නේද කියලා ඒ අවස්ථාව නැතිවීම ගැන බොහොම දුකක් තියෙනවා හිතේ. ඒක තියන් මම විතරක් නිවන් දැකීම මගේ පරමාර්ථය නෙවෙයි පුංචි කාලේ ඉඳලා මම ආදරය කර මට මගේ රටට ජාතියට ආගමට වශයෙන් නිසා. මම කල්පනා කරා අපේ සියලුම දරුවන්ටත් මුළු රටවාසී සියලු දෙනාටත් ලෝකවාසී ජනතාවටත් මේ සද්ධර්මයේ ආලෝකය ඇති කරලා අලුතිර පායල ආලෝකය දෙනවා වගේ මේ රස්නි කදම්බෙන් චිත්ත ශක්තිය වර්ධනය වෙන්නට නෙත්වලට ආලෝකයක් ලබා දෙන්න ක්‍රමවේදයක් සකස් කර ගන්න පුළුවන් වේ දෝ කියන අදහසින් තමයි මේ වචනය මෙම කතා කරන්න මේ ස්ථානයට පැමිණියේ විශේෂයෙන්ම. හේතුව අරියතුන් වහන්සේගේ අවසරයක් නැතුව පේන දර්ශනයක් නැතුව කිසි දෙයකට පිවිසීම අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් හදවතේ කැකෑරෙන අවශ්‍යතාවයක් නිසා මම මේ වේදනාව පහ කරන්න මේක ගොනු කරගෙන යන්නේ නැතුව කිව යුතුය කියන සංකල්පයෙන් තමයි මේ ස්ථානෙට ආවේ. වරදක් වුණා නම් සමා වෙන්න හුඟක් දේ කියන්න තියෙනවා වෙලාව ඒ සඳහා නොවේ. මම අවසාන වශයෙන් මෙහෙම කියන්නම් ගිහි අය හුඟක් ඉන්න නිසා මේ අවසරයි අරහතුන් වහන්සේ මට මොහොතක සතුට දුක හමුවේ
නැති වෙන්න ඒ මොහොතේ සතුට ගැන නිතරම සිතන දුක ඇති වුණ විටදී නැත් කඳුලෙන් පිරෙන ගිහිගෙය ගිනි ගෙයකි සිත නිත රම දැවෙන ඒක හැම කෙනෙකුටම පොදු දෙයක් අපිට අපි මේ යුද්ධයක නිරත වෙලා තියෙන්නේ මේ ස්ථානයට ආවම හරියට දැන් සිත් සසල වෙන්නේ නැහැ සතුටු වෙලා තියෙන්නේ නිවන් දකින්න මග හරියට මෙඹුදු වෙලා තියෙන්නේ ඒක නිසා සම්බුද්ධ කුල පුත්තස තත්ත්වයට පත්ලා සියලුම දෙනාට ඒ නිවන් මාර්ගය පසක් කර ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අරියතුන් වහන්සේ ප්‍රදාන කොට සියලු දෙනාගෙම මතක් කර සිටිනෝ ලංකාවේ නම ශ්‍රී ලංකාවම විය යුතුයි කියන මතය අපි ඉස්සරහට ගෙනියන්න ඕන. අපි විතරක් නිවන් දැකලා බෑ මේ රටේ ඉන්න පොඩි එකාට උපදින සත්‍යයට සැනසිල්ල ගහකොළට සැනසිල්ල ස්වභාව ධර්මයට සැනසිල්ල ලැබෙන විදියට දෙවිදේවතාවුන් වහන්සේලාගේ බැල්ම ලැබෙන විදියට පින් දහම් කුසල් යෙදීමට ශක්තිය බල ලබා දෙන්නට උන. දෙවෙනි කරුණ සංඝයා වහන්සේලා වශයෙන් අපි මේ තත්ත්වයට පත් වුණාට පස්සේ ඩිංගක් ඒකත් නොකිය බෑ මම මහණ වුණා මට හොඳ කාමරයක් හම්බ වුණා මම ඉතින් බොහොම හොඳට හිටියා කනවා නිදා ගන්නවා මල ගෙදර යනවා පින්කම් ගෙදර යනවා මම කල්පනා කරා මේකද කරන්න තියෙන වැඩේ කියලා අනේ මේක කරන්න නම් තේරුමක් නෑ මම මේ දහස් ගණන් වලට ළමයින්ට ගුරුවරුන්ට මඟ පෙන්නුව කෙනා මම මොකටද මෙතෙන්ට ඇවිල්ලා සිවුරක් දාගෙන අනුන්ගේ බච්චකා මේක කරන්නේ සිවුර කොරෝනා කාලෙත් එක්කම අතහැරියා තැල්ලා කැලේ තියෙන පන්සලකට ගියා ගිල්ලා හාමුදුරුවන්ට කිව්ව එදා නත්තල් දවසා හවස කිව්ව හාමුදුරුවනේ මම මේ ආවේ මහණ වෙන්න කිව්වා මේ ඔයාට පිස්සුද මේ ගමේ ඉන්න හොඳම ලක්ෂපති කෝටිපති ධනපතියා ඔයා ඇත්තටම මහණ වෙන්නද ආවේ මම කිව්වා හාමුදුරුවනේ මම විහිළු කරන කෙනෙක් නෙවෙයිනේ මට මහණ වෙන්නයි ආවේ මට නිවන පෙන්වන්න පුළුවන්ද මට මේක තේරෙන්නේ නැහැ. ඒ පාරකුව මම පෙන්නන්නම්. මං කිව්වා එහෙනම් මට දැන් මහන වෙන්න ඕන. හැන්දෑවේ මහන වුණා අර පැත්තෙන් ඉර බහිනෝ මේ පැත්තෙන් ඉස මුඩු කරනවා. මහන වුණා. සුමානයක් හිටියා දෙකක් හිටියා අර පන්සලේ වගේමයි මේ පන්සලේ. මට නිවනක් පේන්නේ නැහැ. නාගානන්ද හාමුදුරුව ඇවිල්ලා හිටියා. මං කිව්වා හාමුදුරනේ මට නම් මේක එපා වෙලා දැන්. මෙහෙම තියෙන කිව්ව මෙන්න මෙහෙම තැනක් තියෙනවා අපේ හාමුදුරුව වඩින්නකො මම ඉතින් හොයාගෙන 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 මිරිගමට ආවා ඇවිල්ලා මම පළවෙනි දේශනා සතිය ගියා මට කිව්ව කිසි දෙයක් තේරුණේ නැනේ අනේ මම මොකද්ද මේ කරගත්තේ මට පිසුද කියලා හිතුණා ඊළඟ මාසෙත් ආවා අහගෙන හිටියා පොතේ ලිව්වා පොළොන්නරුව පැත්තේ හාමුදුරුවරු වගේ කිව්වා හාමුදුරුවනේ ඔය හරි උත්සාහයක් දරනවා ඔය ලියලා නම් හරියන්නේ නැහැ හොඳට අහගෙන ඉන්න මම මොකුත් කතා කරේ නැහැ ඊට පස්සේ ආවායි මතට තුන්වෙනි මාසෙත් ආවා ඇවිල්ලා දැන් අහගෙන ඉන්නෝ එක වචනයක් පාඩම් වෙන්නේ නැහැ කියන දේ තේරෙන්නේම නැහැ මං කල්පනා කරා මේක මගේ වැරැද්දක්ද මම මේ දාස් ගණන් මිනිස්සු නැකිට තැනින් වාඩි වෙන්න බැරි වෙන්න හිටගත් කෙනාට හෙල්ලෙන්න බැරි වෙන්න කතා කරපු මම මනෝවිද්‍යාව අධ්‍යාපන විද්‍යාව මේ වගේ තාක්ෂණික දේවල් දැනගෙන මම මේ මොකද්ද වුනේ
මේ කතාවලින් මට තේරුණා සංවර්ධනය තමයි මම කරේ. මෙහෙ කරන්නේ සංමර්ධනය. රාග දේශ මොහය නැති කිරීම. එහෙ කරන්නේ මොටිවේෂන් කියලා පොඩි පන්තිය ළමයිට ගුරුවරුන්ට කියන උගන්වපන් වම දකුණ ගන්න. සිංහල ඉස්කෝලේදී කියන වම දකුණ. දෙමළ ඉස්කෝලේ ප්‍රින්සිපල් ලලා ගියාම කියන ඉඩම් වණන් ගහපන් වම දකුණ කියලා. ඊට පස්සේ මේ කතෝලික ආගමේ ඉස්කෝලේට ගියාම ළමයින්ට ක්‍රීඩා උගන්වන ගුරුවරයාට කියනවා left right කියපන් කරපන් හදියට විධානයට වැඩ කරපන්. මම සංවර්ධනේ තමයි තෙන්දී ඔක්කොම කරේ. SSC, HSC, උපාධි, යුනිවර්සිටි එකේ පවා. දැන් මට වෙනස් වෙන්න වෙලයි තියෙන්නේ කියලා හිතලා මම හරි අමාරුවෙන් වෙනස් වුණා. වෙනස් වෙලා තමයි පොට අල්ලගත්තේ. දැන් මට ඕන මම වගේ තවත් මේ ලංකා දිවයිනේ ඇස් දෙක පේන්නේ නැතිව චිත්ත ඒකාග්‍රතාවයකට පත් වෙන්න බැරිව අනාථ වෙච්ච නිවන් දකින්න පින් තියෙන අය කොච්චර ඇද්ද? ඒක හිතලා මම දැන් එක පන්සලකට වෙලා කකා බිබි මලගෙදර වලට ගිහින් පින් දීදී හිටියේ නැහැ. මගේ ගෝලයෝ ඉන්න පන්සල්වලට යනවා. ඒගොල්ලත් එක්ක කතා කරනවා. ඒගොල්ලන් ගුරුවරු. ඒගොල්ලන් ඒ පන්සලේ තියෙන මම මේ හාමුදුරුවන්ට උගන්නන පන්තිවල උගන්නනවා. සමහරු ප්‍රින්සිපල්ලා. සමහරු මගේ විශ්වාසවන්ත ස්වාමීන් වහන්සේලා. මේ නිසා පන්සල් 10ක 12කම ඇවිදිනවා. බැලුවම දකුණේ උපන්න බදුල්ල බණ්ඩාරවල පැත්තේ හිටන් මේ වෙනකොට ගිය පාර 30 ගානක් ආවා. ඊට උඩින් පාර 11 දෙනෙක් ආවා. මේවරත් ජනන නම් මතක නැහැ. බදුල්ල ප්‍රදේශයේ ගම්පහ ප්‍රදේශයෙන් ආවා ඒත් කට්ටිය. එක්ක ඇවි ඇවිත් මේ බලපං අස්සයෝ බීපම් වතුර කියලා ගෙනල්ලා මම වතුර වල ගාවට දක්කන්න පුළුවන්. මට වතුර පොවන්න බෑ. ක්‍රමවේදයක් තියෙන්න ඕන. බුදුන් වැඩි මග මට යන්න ආසයි. ඒක නිසා මහා සංඝ රත්නයත් එකතු වෙන්නට ඕන. අපි ඉන්න සමතේ ඉන්න පන්සල්වල එලිපත්ති කාණු අද්දර බලිමක්කෝ වගේ අර ගොල්ලන් කියන ඕන දෙකට එහෙ කියාගෙන දහම පතුරව ගන්නෝ ඒක වගේ කියලා බස් එකට නැග්ගත් මට කියන හාමුදුරුවෝ සල්ලි එහෙම එපා. අපි දන්න ඔබ වහන්සේ වැඩිය. ඒ වගේ මේ හැම තැනම දැන් අපේ සිංහල කට්ටිය ඉන්න. ඒක නිසා මම කියන්නේ ඉල්ලා සිටින්නේ මතක් කර සිටින්නේ ලංකාවේ පුළු පුළුවන් කට්ටිය පුළු පුළුවන් හැටියට යමක් කරමු. දහමට අනුව නම් ගත කරමු. දහමට අනුව වැඩ කරන්න වැඩපිළිවෙලක් සකස් කරමු. අරියතුන් වහන්සේ ඉදිරියේම ගුණදොත් දැක දැක අපි සකස් වෙලා සංඝයා වහන්සේලාට අඩු වශයෙන් අපට අපි එක එක කුලේ දැන් ඉන්නේ. රාමඤ්ඤ නිකායේ කියනවා, අමරපුර නිකායේ කියනවා, අර නිකායේ මේ නිකායේ කියලා පහුගිය ජනාධිපතිවරයා නම් හිටපු මහා හාමුදුරුවරුත් එක්ක අල්ලලා මේ හාමුදුරුවරු ටික පන්නලා දාන්න වැඩපිළිවෙල කුජ්ජනිච්චා. දකුණු පළාතේ හම්බන්තොට පැත්තට වඩිනකොට දානෙට වඩින දුන්නේ නැතුව පන්සල් 8ක් විරුද්ධව වැඩ කරා. පොලිසියත් ගිල්ලා පැමිණිලි දැම. හැබැයි කාටවත් අපට කරදරයක් කරන්න බෑ. අපිට දහම ඒ තරම් ශක්තිමත්. නමුත් අපි බැරිවෙකුන්ට යන්න ගමන් මාර්ගයක් හදලා තියමු කියන අදිෂ්ඨානයෙන් යුක්තව මම ඉල්ලා සිටියේ මතක් කර සිටියේ හැමදාම පුංචියවුන්ට අනාගතේ පෙන්වෝ වගේ මේ මහජනතාවටත් යන්න මගක්, දහම් පිපාසයෙන් ඉන්න අයට මගක්, ඇතිවෙන්න ඇතිවෙච්ච අයට දහමෙන් ලැබ අනාගතයේ නිවන්සුව ලැබීමේ ප්‍රවණතාවය වැඩි කිරීමට ශක්තිය බලය වැඩි වැඩි පිරිසක් ඇතිවේවා කියා ප්‍රාර්ථනාවෙන් ගමන් කරන්නටයි මේ කතාව කරේ. ඒ නිසා සියලු දෙනාටම බලාපොරොත්තු ඉෂ්ට වේවා. නිවන්සුවම ලබා සාක්ෂාත් කරගන්නට ශක්තිය බලය ලැබේවා ලැබේවා ලැබේවා.